ඇත්තටම මේ ඇත්තටම බොරු. මොකද ඒකට හේතුව සත්‍ය කියන එක දැනගත්තේ මිනිස්සු අරගලේ වෙලාවේ. අරගලේ තමා මම හිටියේ. එතකොට අරගලයත් එක්ක ඉස්සෙල්ලා මම රනිල් වික්‍රමසිංහත් එක්ක චන්දීල්ව කොළඹ දිස්ත්‍රික්කේ. ඒක හැමෝම දන්නවා. මගෙන් ආපු ඡන්ද ටිකයි අනිකුත් ඡන්ද ඉල්ලපු අපේක්ෂකයන් ආපු ඡන්ද ටිකයි එකතු කළා තමා ඔහු පාර්ලිමේන්තුවට ගියේ. මොකද ජාතික ලැයිස්තුවෙන් ඔහු ගියේ. එතකොට ඔය ජනාධිපති පුටුවේ මගේ මට අයිති ඡන්ද ටිකක් තියෙනවා. එහෙම කිව්වොත් රනිල් වික්‍රමසිංහ මහත්මයා අත වශයෙන්ම එතන සම්බන්ධතාව වෙන්නේ මගේ ඡන්ද ටික අර ජනාධිපති පුටුවේ තියෙන හින්දා. හැබැයි මේ ළඟදි මම දැක්කා ඇත්තටම ක්‍රිෂ්මාල් ඒ වගේම ඔය ජෙරාන් ඕෂලත් එක්ක හිටියා කියලා මේ ලොකු ආందోళනේ තියෙන මේ වීඩියෝ පටයක් ගියා. ඇත්තටම ඒ වීඩියෝ පටේ කියනවා ලාල් එක්ක තමයි ඉන්ටර්වයු කරේ. ඉතින් ලාල් අපි කියමු සහෝදරයා කියලා. දැන් ඒ වීඩියෝ පටේ කියනවා මෙන්න සාක්ෂි තියෙනවා මම රනිල් එක්ක එකතු වෙලා කියලා. ඉතින් මම දකින්නේ මේක හරි අසාධාරණයි. මොකද එදා ඒ අරගලයේ ඉඳලා ගෝඨාභය ගෙදර ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණත් මම අද වෙනකම් රනිල් වික්‍රමසිංහ මුණ ගැහෙන්නේ එක දවසක්වත් එක මිනිත්තුවක්වත් එක තත්පරයක්වත් ගිහිල්ලා නැහැ. මම කිසිම උදව්වක්වත් දුරකථන ඇමතුමක්වත් රනිල් වික්‍රමසිංහට දීලා නැහැ. මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම ඉන්නේ රනිල් වික්‍රමසිංහට වඩා ඉහළින්. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් නෙමෙයි. නමුත් අපි අරගල කරලා ජනතාවත් එක්ක එකතු වුණේ ජනතා ඡන්දේ. එතකොට අපිට අපහාසයක් කරන්නේ අපි මේ ජනාධිපති පස්සෙන් ගියා කියන එක අපිට ලොකු අපහාසයක්. මට ඇත්තටම ගොඩාක් දුක හිතුණා. ඇයි මේ වගේ මේ ක්‍රිෂ්මාල්ලා මේ ඕෂල්ලා මම හිතන මෛත්‍රී ළඟ හිටියා කියලා මම රනිල් වික්‍රමසිංහ ළඟට ගියා කියලා කතන්දරයක් පතුරලා මම දැක්කා මට දාලා තියෙන කමෙන්ට්ස් වල මට ඉතාමත්ම නරක වචනෙන් බැනලා තියෙනවා. මට ඔය නිකන් ඉන්න මිනිස්සුන්ගෙන් ඔය කට තියෙන පළියට කියවන මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න ඕන ගෑනු කෙනෙක් නෙමෙයි මම. අපි මේ රටට සේවය කරලා තියෙනවා. අපිට යම් උගත්කමක් තියෙනවා. අපිට යම් බුද්ධියක් තියෙනවා. අපි කාගෙන්වත් සතයක්වත් ගන්න. අදරත් මම රස්සාවක් කළා තම හම්බ කරන්නේ. එහෙම කෙනෙක්ට මේ විදිහට අපහාසාත්මක බනින්න මේ විදිහට අපහාස කරන්න මගේ තියෙන ප්‍රශ්නේ තමා මෙවැනි මිනිස්සු කියනවා එක්තරා පක්ෂයකට ඡන්ද දෙන්න දෙන්න කිකි තමා මේගොල්ලෝ මේ මට බනින්නේ. එතකොට මම දකින දේ තමා එවැනි මිනිස්සෙක්ට ඡන්ද දුන්නේ මොකද වෙන්නේ? මම පක්ෂ කියන්නේ මට තාමත් හොඳ ගතිගුණ තියෙනවා. ඒ නිසා අපි ඒ වගේ කරලා අර දැන් ඡන්දිල්ලන් ඉන්න මිනිස්සුක බිම දාන්නෙත් නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. බොරු ප්‍රචාරයට මම කැමති නැහැ. මොකද ඒකට හේතුව අපි නොකරපු වරදවල් වලට අපි මෙච්චර අරගෙන ආපු ඒ වැඩ කොටස විනාශ වෙනවා දකින්න මම කැමති නැහැ. අදටත් මම තිමිරිගස්සාය මේ ප්‍රොටෙස්ට් එකට ඇවිල්ලා ඉන්නේ. අදටත් මම යනවා ලිබර්ටි ප්ලාසා ප්‍රොටෙස්ට් එකට. ඒ ඔක්කොම කරන්නේ ඇත්ත වශයෙන්ම මම මේ සියලු දේ කරන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාවට හඬක් නැහැ. ජනතාවට ඇවිල්ලා බෝඩයක් අල්ලන් කියන්න බෑ. ජනතාව බයයි. ඒගොල්ලන්ට මොකක් වෙයිද කියලා බය නිසා තමා අද අපි බෝඩ් අල්ලගෙන මෙතන හිටගෙන ඉන්නේ. මේ මෙතනට ආව කියලාත් අපිට කීයක්වත් හම්බෙන්නේ නැහැ. අපි වේදන් කරන් ඇවිල්ලා මේ වැඩ කරන්නේ. ලිබර්ටි ප්ලාසයකටත් අපි යන්නේ අපි වේදන් කරන් ඇවිල්ලා. ඒක නිසා කරුණාකර මං ඉල්ලීමක් කරනවා බොරුවට බනින්න එපා. මම රනිල් වික්‍රමසිංහ ළඟට යන්නේ නැහැ. මහින්ද ළඟට යන්නේ නැහැ. චන්ද්‍රිකා ළඟට යන්නේ නැහැ කියලා මම මේ රට ජනතාවට පොරොන්දු වෙන්නේ. මම මොකටද ජනතාවට පොරොන්දු? ජනතාව මට මොනවද දීලා තියෙන්නේ? 27,575ක් මට ඡන්දෙ දුන්නා ජනාධිපතිවරණේ. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණේ මට ඡන්ද හම්බුණා. හැබැයි ඒ සියලු දේ වෙනුවෙන් මම වැඩ කරනවා. මම ජනාධිපතිවරණේ ඉඳලා අද වෙනකන් අවුරුදු 5ක් වැඩ කරා. අපි අරගෙන කරා. අපි රට හැදුවා. අපි ගොඩාක් වැඩ කළා දිනා මේ රට තුල. අඩු වශයෙන් අපි මේ වගේ හිටගෙන බයක් නැතුව කතා කරලා මිනිස් වෙනින් සේවයක් කරන එකවත් අගය කරන්න ඕනේ.
ඒවගේ මං විතරක් නේ මේරට ගොඩාක් ජනතා ඉවයි කරන්නවා. අද මේ අරගල භූමිවල ඇවිල්ල හිටගෙනන්න හැම කිනා මේකයි කරන්න. හැබැ ඒ මිනිස්සුන්ව තලලා පොඩි කරලා පාගලා ගහලා විනාශ කරලා දාන එක පවක්. මොකද ඒ මිනිස්සු නැති වුණොත් කවුද කතා කරන්නේ? එතකොට වෙන්නේ වෙඩි උණ්ඩෙට තමයි යට වෙන්න වෙන්නේ. එහෙම වෙන්න දෙන්න එපා. මේ රට හරි වැදගත්. මේ රට අපේ රට. අපේ රටේ අර සිංහ කොඩිය අරගෙන යන එක තමයි අපිට තියෙන ආඩම්බරේ. ඒ දේ කරන්න අපි දෙදෙන්න කියලා තමයි ඉතා උනකමින් ඉල්ලන්නේ. මම කාත් එක්කව තරහ නෑ. ඔව්. මේ සාකච්ඡාවේ එතන ඒ රයිල් ගාවට ගියා ගැන කිව්වේ. එහෙට කොක්කමන්තුණ ගියේ සජිත් ගාවටනේ. අන්තිමට ඒ ඔක්කොම ගිහින් තියෙන සජිත් කාට මම දන්නෙත් නෑ. මටවත් කිව්වේ නෑ ක්‍රිෂ්මා සජිත් ළඟට යනවා කියලා. මට කිව්වේ නෑ ওই චන්දිමා සජිත් ළඟට යනවා කියලා. ඕෂණ මන් දන්නේ කොහි ගියාද කියලා. ජනාධිපතිවරණේ ඉඳනවා කියලා කියා. එතකොට මම දකින දේ තමයි මේ පුද්ගලයෝ කොහි ගියත් මට අදාළත් නෑ. මට කමන්නේ කවුරු කොහි ගියත්. මම හිටගත් තැන එදත් හිටියා අදත් ඉන්නවා. ඒ තමයි ස්වාධීනව මේ රටේ කතා කරන්න පුළුවන් අයිතියක් තියාගෙන. එතන මම හැමදාම හිට ගන්නවා. මාට වෙඩි තියලා මැරුවක් මම කවදාකවත් කිසිම දවසක කාගේවත් අතකොලුවක් වෙන්න යන්නේ නැහැ. හිට ගන්නවා නම් හිටගන්නේ ස්වාධීනව කියලා මතක තියාගන්න.